හොඳයි පිළිගන්නවා ආයුබෝවන් කියලා SL මදුවා වෙතින් වෙන තවත් අලුත් වීඩියෝ එකකට මම අදත් ඔයාලට කතා කරන්න යන කොටස් වලින් බල ගැන වීඩියෝ එකක් මම මෙච්චර කාලයක් කොටස් වලින් බල ගැන කතා නොකර හිටියේ මෙන්න මේ ලියුම මගේ අතට එනකම් හේතුව මේ තමා CDS account එක ඕපන් කරා කියන ලියුම CDS account එක මගේ ඕපන් වෙලා කියලා තියෙන ලියුම මොකද මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කරේ කොහොමද CDS account එකක් හදන්නේ කියලා ඒ වීඩියෝ එක බැලුවේ නැත්තම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලෙහා link එක දාන්නම් ඒ වීඩියෝ එකේ ඒකත් බලන්න ඔයාලත් හදාගන්න මේ ලියුම එනවා ඔයාලා CDS account එකක් හදුවට පස්සේ එහෙන් approval එක හම්බුනාට පස්සේ මෙන්න මේ ලියුම එනවා කොටස් වල CDS account එකේ ලියුම එනවා ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලත් හදාගෙන ඇති කියලා මහත් එක්කම කලින් පාර වීඩියෝ එකේ බලපු අය එයාලටත් මේ වගේ ලියුමක් ඇවිල්ලා ඇති අපි එහෙමනම් බලමු අද ඉඳන් කොහොමද කොටස් වලද පොලේ ගනුදෙනු කරන්න කියලා කොටස් වලද පොලේ ගනුදෙනු කරන්න කලින් මම ඔයාලට කියලා දීපු වීඩියෝ ඔයාලා බැලුවා නම් ඒවා තේරෙනවා කියලා හිතනවා නම් තාමත් ඉස්සරහට කොටස් වලද පොල ගැන ගනුදෙනු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මගේ YouTube channel එක තාම subscribe කරලා නැති අය subscribe කරන්න මතක ඇදුව ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක ඒ bell icon එක click කරලා මතක ඇතුව මගේ වීඩියෝ අලුතෙන් දාපු ගමන් notification එක ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න. මොකද මම මේ කොටස් වෙනද පොල ගැන දිගටම මෙතනින් එහා වීඩියෝ කරගෙන යනවා. ඒ වීඩියෝ මිස් කරගන්න දුව බලන්න පුළුවන්. bell icon එක click කරලා දියාගත්තා. එහෙනම් යාළුවනේ අපි අද යමු කොහොමද කොටස් වෙනද පොලේ ගනුදෙනු කරන්න කියලා බලාගන්න. අපි යමු. SL Magia, the way of success. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද කොටස් වෙනද පොලේ ගනුදෙනු කරන්න ගනුදෙනු තෝරගන්න කියලා. ඒ වගේම ගනුදෙනු කරන්න තියෙන වර්ග මොනවද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට කොහොමද කරන්න කියලා බලන්න. මුලින්ම අපිට තියෙන කොටස් වෙනද පොලේ ගනුදෙනු කරද්දී ඡන්ද බලයේ හිමි කොටස් සහ ඡන්ද බලයේ අහිමි කොටස් කියලා කොටස් වර්ග දෙකක් තියෙනවා. ඒ ඡන්ද බලයේ හිමි කොටස් කියන්නේ ඔයාට අධ්‍යක්ෂ කමණ්ඩලයේ තෝරන්න තියෙන රැස්වීම වෙලාවේදී ඔයාට ඡන්දය ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කොටස් ගන්නවත් එක්ක ඔයාට සමාගමේ යම්කිසි අයිතියක් ඔයාට අයිතිවාසිකමක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු කොටස් ඒක කොහොමද කොටස් වෙනද පොලේ තියෙන්නේ කියලා ඔයාලට දැනගන්න පුළුවන් කියලා. ඡන්ද බලයේ හිමි කොටස් වලට තියෙනවා එයාලගේ සයිම්බෝල් එකත් එක්ක කම්පැනි සයිම්බෝල් එකත් එක්ක පිටිපස්සෙන් x අකුර දාලා තියෙන්නේ ඡන්ද බලයේ හිමි කොටස් වලට. ඒ වගේම අපි ඊළඟට බලමු ඡන්ද බලයේ අහිමි කොටස් කියන්නේ මොනවද? ඡන්ද බලයේ අහිමි කොටස් කියන්නේ යාළුවනේ ඡන්ද බලයේ ඔයාලා කොටස් ගත්තට ඔයාට කිසිම අයිතිවාසිකමක් හම් වෙන්නේ නැහැ. ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලයේ තෝරන රැස්වීමටවත් ඔයාට සහභාගී වෙන්න හැකියාවක් නැහැ. ඒ කොටස් අපි කොහොමද බලමු කොටස් වෙනද පොලේදී අපි හොයාගන්නේ ඒ කොටස් වල සයිම්බෝල් එකට පිටිපස්සෙන් n අකුර තියෙනවා. මං යටින් දාන්නම් ඔයාලට මේ දෙකේ වෙනස මොකක්ද කියලා කොටස් වෙනද පොලේ තියෙන විදිහටම ඒ වගේම ඊළඟට යාළුවනේ අපිට කොටස් ගණන් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒන එකක් දිගු කාලීන ආයෝජනයේ ක්‍රමය අනිත් එක කෙටි කාලීන ආයෝජනයේ ක්‍රමය. දිගු කාලීන ආයෝජනයේ ක්‍රමය කියන්නේ ඔයා දැන් කොටසක් ගත්තා කියනකො අද ඔයා කොටසක් ගන්නවා. ඒ කොටස ඔයා දිගු කාලයක් තිස්සේ කොටස් වෙනද පොලේ ඔයා ගත්ත කොටස් ටික තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඔයා විකුණන්නෙත් නැහැ මොකුත් කිසිම දෙයක් කරන්නේ නැහැ ඔයා කොටස් ටික තියාගෙන ඉන්නවා. ඒකෙදි ඔයාට ලාභාංශ වගේ දේවල් ඒ වගේ තවත් අමතර ආදායම් හම් වෙනවා. ඒ වගේම තව ටික කාලයකදී ඔයාගේ කොටස අද රුපියලට ගත්ත කොටස හෙට වෙද්දි රුපියල් 10ක් විතර වගේ වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහදී රුපියල් 10ක් වගේ වෙන්නත් ඉඩ තියෙනවා. ඒ හින්දා දිගු කාලීන ආයෝජන ක්‍රමයේ කොටස් වෙනද පොලේ ආයෝජනයේදී ගොඩක් වැදගත් දෙයක්. අපි බලමු ඊළඟට මොකද කෙටි කාලීන ආයෝජන ක්‍රමය කියන්නේ කියලා. කෙටි කාලීන ආයෝජන ක්‍රමය කියන්නේ ඔයා අද කොටසක් ගන්නවා රුපියල ගානේ හෙට 1.75ක් විතර වුණා කියනකොට ඔයා කොටස ඔයා ඒ ටික විකුණනවා. ඒ කියන්නේ අද වෙලා අද දවසම ඇතුළත හරි ඔය චුට්ටක් වැඩි වෙච්ච ගමන් ඔයා විකුණනවා. ඒ කියන්නේ දිගු කාලයක් තියාගන්නේ නැතුව කෙටි කාලයකදී ඔයා ඒක විකුණනවා. අන්න ඒකට තමයි කියන්නේ කෙටි කාලීන ආයෝජන ක්‍රමය කියලා. එහෙනම් යාළුවනේ මං හිතනවා ඔයාලට අද මං කියලා දීපු දේ තේරෙන්නේ නැති කියලා. ඒ වගේම මං ඉස්සරහටත් ඔයාලට කියනවා මතක ඇතුව ඔයාලට මං කිව්වා ලාභාංශ ගැන. ඊළඟට මං ලාභාංශ කියන්නේ මොනවද කොටසක් කියන්නේ මොනවද කියලා මම ඔයාලට කලින් වීඩියෝ වල කියලා දෙනවා. මං වීඩියෝ ඔයා බැලලා නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඒ වගේම ඊළඟට දානවා කොටස් වෙනද පොලේදී ගනුදෙනු කරන්නේ කොහොමද, කොහොමද අපි ඉස්සල්ලාම ආයෝජනය කරන්නේ, කොහොමද දැන් CDS account එක පටන් ගත්තා විතරයි අපි ඒ වගේ ඉස්සරහට කරගෙන යනවා පාඩම් ගොඩක් වාට. එහෙනම් යාළුවනේ
අපි ගිහින් එන්න මම SL මදුවා ඔයාලා හැමෝටම සුබ දවසක්.